සමහර විවාහ වුණාම හිතනවා අපෝ දැන් මට වැඩක් නැහැ අපි දැන් මොනවත් අවශ්‍ය නැහැ දැන් දරුවෝ වෙනුවෙන් අපි කාලය යොදවන්න ඕනේ අපේ ඇඟ මහත නම් අපි පොඩ්ඩක් හිර කරලා හිරට 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 ඇඳහම තවත් කෙට්ටුවට පේනවා කියලා නැහැ කොයිම වෙලාවකවත් බෙල්ට් එකක් පාවිච්චි කරන්න එපා සාරි 60ක් තුලින් කෙනෙක්ගේ මහත ගතිය ටිකක් වැඩි කරලා පෙන්නනවා නිශාන්ති රත්නායක මහුන් අනන්තය තුලින් ඔගලන්ව අදත් සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා ඉතින් අපි අදත් ඔයගලන්ට ගෙනාවේ අපිට අපේ කාන්තාවන්ට ජීවිතේ වැදගත් වෙන දෙයක් ගැන කතා කරන්න අපි කාන්තාව කිව්වොත් අපිට ලස්සන හැමතිස්සම මතක් වෙනවා ලස්සන මතක් වෙනවා නම් අපිට කාන්තාව මතක් වෙනවා ඉතින් කාන්තා අපි හැමෝම ලස්සනට ඉන්න ඕනේ මගේ පෞද්ගලික මතය නම් අපි මැරෙන මොහොත දක්වාම අපි ලස්සනට හැම කාන්තාවක්ම සිටිය යුතුයි මොකද හේතුව ඒකෙන් අපි ලස් අපි සතුටු වෙනවා වගේම තව කෙනෙක් අපි දිහා බැලලා සතුටු වෙනවා ඒක තමයි අපි ජීවිතේ ලබන්න පුළුවන් ඇත්තටම සතුට සමහර විවාහ වුණාම හිතනවා අපෝ දැන් මට වැඩක් නැහැ අපි දැන් මොනවත් අවශ්‍ය නැහැ දැන් දරුවෝ වෙනුවෙන් අපි කාලය යොදවන්න ඕනේ කාලය යොදවන්න ඕනේ තමයි නමුත් අපි හැම කාන්තාවකම දවසකට පැය භාගයක් අපි තමන් වෙනුවෙන් අපි අයින් කරන්න ඕනේ ඒක තමයි කාන්ත ඒක අපි පවුල වෙනුවෙන් ඇත්තටම ආසයි පුතෙක්කාසයි අම්මි ලස්සනට ඉන්නවට දුවෙක්කාසයි අම්මි ලස්සනට ඉන්නවට අම්මි ලස්සනට යනවට ආසයි ස්වාමි පුරුෂයා ආසයි තමන් ලස්සනට ඉන්නවට බිරිඳ ලස්සනට ඉන්නවට ඉතින් අන්නේ ගැන හිතන්නේ නැත්තේ ඇයි අපේ කාන්තාව අන්නේ ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි අද අපි නිශාන්ති රත්නායක මහුන් අනන්තය තුලින් අද ඔගොල්ලෝ ළඟට ආවේ කියුවහම අපි හිතනවා අපි හැමෝම කෙට්ටුවට ඉන්න ඕනි කියලා. නමුත් කෙට්ටු උනත් මහත උනත් අපිට ලස්සනට ඉන්න එක බාධාවක් නෙවෙයි. අපි ගොඩාක් වෙලාවට අපි හිතනවා මහත නම් අපෝ මං ලස්සන නැහැ. ඒ නිසා මම ලස්සනට ඉන්න ඕනේ නැහැ කියලා. අපිට පාරයදී ඕන තරම් දකින්නවා ලස්සන අය මහත අය කොච්චර ලස්සනට ඉන්නවද. ඒ නිසා කාන්තාවක් විදිහට අපි සිටිය යුතුමයි මහත උනත් කෙට්ටු උනත් අපි ලස්සනට ඉන්න ඕනේ. අපි බලමු පුංචි පුංචි දේවල් තුලින් අපේ මහත අඩු කරගන්න සහ කෙට්ටු පේන්න. මොකද අපේ අරමුණ අපේ වයය මේකයි. කෙට්ටු ගතිය පේන්න අපි කොහොමද ඇඳුමක් නිර්මාණය කරගන්නේ කියන එක. අපි මහත පෙන්වන්න නැතුව ඉන්න අපේ කාන්තාවන්ට පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා. ඇත්තට මේක ලොකු දෙයක් නෙවෙයි. අපි හැම වෙලාවෙම ඇඳුමක් ඇඳලා කන්නඩ ඉස්සරලා ගිහිල්ලා බලන්න ඕනේ මේක මට ගැළපෙනවද නොගැළපෙනවද කියලා. ගොඩාක් මම දැකලා තියෙනවා මහත යුවතියෝ ටයිට් ටී-ෂර්ට් එකක් ටයිට්ස් එතකොට පෑන්ට් එකක් ඔය අඳිනවා. ඕක ඇත්තටම එයාගේ මහත තවත් වැඩි කරලා පෙන්වන්න එක හේතුවක්. ඇත්තටම චුට්ටක් බුරුලට බ්ලවුස් එකක් ඇඳලා එහෙම නැත්නම් ටී-ෂර්ට් එකක් උනත් හරි කමන්නේ. චුට්ටක් බුරුලට අඳින්න. පෑන්ට් එකත් එහෙමයි. පොඩ්ඩක් බුරුලට අඳින්න. මොකද හිප් එකෙන් එහෙම උනාවට වැඩි හිර වෙන්න මහත කාන්තාවක් ඇඳහම ඒකේ මහත ගතිය තවත් වැඩි කරලා පෙන්වනවා. අපි හිතන්නේ එහෙම නෙවෙයි. අපේ ඇඟ මහත නම් අපි පොඩ්ඩක් හිර කරලා හිරට 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 ඇඳහම තවත් කෙට්ටුවට පේනවා කියලා නැහැ. ඒක අපිට ඒක අපි බොරුවක්. අපි හැම වෙලාවෙම අපි බලන්න ඕනේ චුට්ටක් බුරුලට අඳින්න. එතකොට අපිට අනිවාර්යයෙන්ම කෙට්ටු ගතියට පේන්න අපිට අඳින්න පුළුවන්. අපි හිතනවා මහත කාන්තාවක් ඇඟේ ගානට හිරට ඩෙනිම් එකක් පෑන්ට් එකක් එහෙම නැත්නම් ටී-ෂර්ට් එකක් අපි ඇඳහම අපිට කෙට්ටු ගතිය පේනවා කියලා. ඇත්තටම එහෙම නෙවෙයි. අපි පොඩ්ඩක් බුරුලට ඇඳුමක් ඇඳහම අපේ ලස්සන සහ බලන කෙනෙකුට ඒකේ ලස්සනක් අපිට දකින්න පුළුවන්. ප්‍රවීණ මැහුම් උපදේශිකා නිශාන්ති රත්නායක මෙහෙවන ලංකාවේ අංක 1 මැහුම් පාඨමාලාව නුගේගොඩ රොටරි මහනුවර විස්ඩම් මීගමෝ ශිල්ප කිරිබත්ගොඩ වාසිටි කුරුණෑගල විද්‍යාලෝක පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවයේ BMICHED සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික දැනුම මුල සිටම නිවැරදිව ලබා ගන්න අදම අපහා එකතු වන්න යුගයේ මැහුම් තක්සලාව නිශාන්ති රත්නායක ඩ්‍රෙස් මේකින් ඇකඩමි වැඩි විස්තර සඳහා අමතන්න 077 29 880 අපි මහත ගැන පැත්තකින් තියමුකෝ. අපිට ගොඩක් දේවල් තියෙනවා කාන්තාවකගේ තවත් අපේ ලස්සන ඉස්මතු කරලා පෙන්වන්න. අපි කාන්තාව ගොඩාක් වෙලාවට මම දැකලා තියෙනවා මම කිව්වා කලිනුත් උරයිසක් වැඩිපුර තියෙන ඇඳුමක් ඇඳගෙන ඉන්නවා මෙහෙම කරගෙන. එතකොට අපිට තේරෙනවා එයාගේ අර ස්මාර්ට් ලුක් එකට ඇත්තට මේක හරිම
බලපෑමක්. මොකද හේතුව අපි හැම වෙලාවෙම උරයිස කෙලින් තියාගෙන ලස්සනට ඉන්න ඕනේ. අපිට පිටට සපෝට් එකක් නැතත් අපි හැම වෙලාවෙම මොකද අපි එහෙම ඉඳ ඉඳ අපි අපිට අපේ අර ලස්සන නිකම කොච්චර ලස්සන ඇඳුමක් ඇඳවත් වැඩක් නැහැ. අපිට ඒ විදිහට ලස්සනට අපි ඉන්නේ නැත්නම් ඒ නිසා අපි ඒක ගැනත් කල්පනාකාරී වෙන්න ඕනේ කාන්තාවක් විදිහට. එහෙම නැතුව අපි කොච්චර ලස්සන ඇඳුමක් ඇඳලා උරයිස නැතුව මෙහෙම උරයිස මෙහෙම පාත් කරගෙන ඉද්දි අපිට ඒක අපේ ලස්සනට බාධාවක්. මහත් කාන්තාවන්ට අපිට ඇඳුම් නිර්මාණය කිරීමේදී තවත් වැදගත් දෙයක් තමයි අපි ඩාට් පාවිච්චි කිරීම. ඇත්තටම මහතයි කියලා අපි ගවුමක් අඳින්න නැතුව ඉන්න හැම වෙලාවෙම ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් අඳින්න එහෙම අවශ්‍ය නැහැ. කොහොමඩත් මහත කෙනෙක් ස්කර්ට් එකකුයි බ්ලවුස් එකකුයි ඇඳහම් පොඩ්ඩක් මහත ගතිය අඩු කරලා පෙන්නනවා තමයි. නමුත් අපි හැමදාම එහෙම අපිට අඳින්න බැහැනේ. අපි ඒ නිසා අපි චුට්ටක් ඒගොල්ලන්ට සුපුරුදු විදිහට, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර සාමාන්‍යයෙන් තියෙන ඇඳුම් රටාවෙන් අපි වෙනස් කරොත් පොඩ්ඩක් බුරුලට ඇඳුමක් නිර්මාණය කරොත් ඒ කියන්නේ අපිට අවශ්‍ය ඇඳුමම කමක් නැහැ. ගොඩාක් බුරුලට නෙවෙයි සාමාන්‍ය පොඩි බුරුලක් එක්ක ඇඳුම නිර්මාණය කරොත් අපිට ඇත්තටම ඒ ඇඳුමේ මහත අපි කෙනාගේ මහත ගතිය අඩු කරලා පෙන්වන්න පුළුවන්. ඇත්තටම රෝස පාට, සුදු පාට, කහ පාට කෙනෙක්ව තවත් මහත් කරලා පෙන්වනවා. නමුත් අපි ආසනං අඳින්න නැතුව ඉන්න එපා. මොකද හේතුව ඒ හැම වර්ණයක්ම ලස්සනයි. ඕගලගේ ඇඟට ලස්සනයි. ඒ නිසා මගේ පෞද්ගලික මතය නම් ගොඩක් වෙලාවට කාන්තාව මට රෝසුදු පාට ගැලපෙන්නේ නැහැ, මට කහ පාට ගැලපෙන්නේ නැහැ, මට රෝස පාට ගැලපෙන්නේ නැහැ. එහෙම කියලා අතාරින්න එපා. ඇඳලා බලන්න. ඇඳලා බලලා ලස්සන බලලා අපිට පුළුවන්. එතකොට ඒක අපේ සුදුසුද නැද්ද කියලා තෝරගෙන. හැබැයි අනිවාර්යෙන්ම මම හැමදාම කියන දෙයක් තමයි ඔයගලන්ට කණ්ණඩියක් ඉස්සරට ගිහලා තමන්ට පේනවනේ. තමන්ගේ ඇස් දෙක පේනවා නම් තමන්ට පේනවනේ මේක ලස්සනද නැද්ද කියන එක. සමහර වෙලාවට ඇත්තටම අපි පාරේ යද්දී අපි කාන්තාව දකිනවා මෙයාට ඇස් දෙකක් නැද්ද? ඇයි මෙහෙම එකක් ඇඳගෙන යන්නේ? එහෙම කියලා. ඉතින් ඒ වගේ නැතුව අපි හැමෝම ලස්සනට ඉන්නවා නම් අපි හැමෝම ලස්සනට අඳිනවා නම් අපේ සමාජයත් ඇත්තටම ලස්සනයි. අපි හැමෝටම දෙන්න ඕනේ පණිවිඩය ඒක තමයි. ලස්සන කියන්නේ කාන්තාවන්ට ආභරණයක්. ප්‍රවීණ මැහුම් උපදේශිකා නිශාන්ති රත්නායක මෙහෙවන ලංකාවේ අංක 1 මැහුම් පාඨමාලාව නුගේගොඩ රොටරි මහනුවර විස්නම් මීගමෝ ශිල්ප කිරිබත්ගොඩ වාසිනී කුරුණෑගල විද්‍යාලෝක පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවයේ BMICHED සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික දැනුම මුල සිටම නිවැරදිව ලබා ගන්න අදම අපහා එකතු වන්න යුගයේ මැහුම් තක්සලාව නිශාන්ති රත්නායක ඩ්‍රෙස් මේකින් ඇකඩමි වැඩි විස්තර සඳහා අමතන්න 077 29 880 අපි හැමදාම කියන දෙයක් තමයි තද වර්ණය අපිව කෙට්ටු කරලා පෙන්නනවා. ඉතින් තද පාට බ්ලවුස් එකක්, කළු පාට, නිල් පාට, ගුරු පාට වගේ බ්ලවුස් එකකින් අපිට හැම වෙලාවෙම සැරසෙන්න පුළුවන්. නමුත් ඉතින් කාන්තාවක් විදිහට අපි ආසයි ලස්සන ලස්සන පාටවල් අඳින්න. ඒවත් ඉතින් ගැටලුවක් නැහැ. ඒවත් ලස්සනට නිර්මාණය කරගෙන අපි කොච්චර මහත වුණත් ඒ මහත නොපෙනෙන්න මම අර මුලින් කිව්වා වගේ අපි ඇඳුම නිර්මාණය කරගත්තාම අපි කොච්චර කොයි පාට ඇඳත් අපිට අමුතු ලස්සනක් තියෙනවා. අපි පාවිච්චි කරන හෑන්ඩ් බෑග් එක, සපත්තු දෙක අපි සාමාන්‍යයෙන් එකම වර්ණයෙන් ෂූ එකක් අපි පාවිච්චි කරන්න ඕනේ. මොකද හේතුව හෑන්ඩ් බෑග් එක සහ සපත්තු දෙක එකම වර්ණයෙන් තිබුණාම අපි ඒක අමුතු ලස්සනක් සහ අමුතු පෙනුමක් එනවා. ඒක මේක ඇඳුමට ගැළපෙන්න ඕනේ. අපි බෙල්ට් එකක් දානවා නම් කාන්තාවක් විදිහට ඉන්නට බෙල්ට් එකක් තද කරනවා. හැබැයි මහත කාන්තාවක් නම් කොයිම වෙලාවකවත් බෙල්ට් එකක් පාවිච්චි කරන්න එපා. මොකද හේතුව එතකොට අර බඩ හිර වෙලා තවත් ඒ මහත ගතිය පේනවා. නමුත් සාමාන්‍යයෙන් ඇඟ පුංචි කාන්තාවකට ලස්සන බෙල්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සපත්තු දෙකට සහ හෑන්ඩ් බෑග් එකට ඒක ගැළපෙන්න ඕනේ. ඒ ගැළපීම තුලින් එන ලස්සන කොයි දෙයකටවත් මකන්න බෑ. ඒකම අපේ කාන්තාව මහත පෙන්වන්න අකමැති දෙයක් තමයි සාරි හැට්ටය. මොකද හේතුව සාරි හැට්ටයක් තුලින් කෙනෙක්ගේ මහත ගතිය ටිකක් වැඩි කරලා පෙන්වනවා. අපි ඕනාවට වැඩි ලොකු කරක්, ඩීප් කරක් දාපුවාම, ඕනාවට වැඩි පිට ඇරපුවාම අපිට අපේ කාන්තාව මහතට පේනවා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට අපිට විලාසිතා තෝරා ගැනීමේදී කෙට්ටු ඇඟකට නම් කිසිම ගැටලුවක් නැහැ. ඕනෑම
නෙක්ලයින් එකක් අපිට කරක් ඒ වගේම අතක් නිර්මාණය කරගන්න පුළුවන්. නමුත් අපේ මහත කාන්තාවන්ට චුට්ටක් ඒක ගැන හිතන්න වෙනවා. විශේෂයෙන් මහතයගේ අත්වලට අපි අත්වලට වර්ක් එකක් දාන්න නැතුව ප්ලේන්ව තියන්න ඕනේ. ඒ කියන්නේ අපි ලයිනින් එකක් පාවිච්චි කරන්න හොඳ නෑ අත් දෙකට. ලයිනින් එකක් දාන්න නැතුව ප්ලේන්ව තියන්න. ඒකෙන් අපි කාන්තාවගේ මහත ගතිය අඩු කරලා පෙන්වන්න පුළුවන්. ඒකෙත් සාරි හැටටත් අපි අර මුලින් කියපු සිද්ධාන්තයම අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මොකද හේතුව සාරි හැටයත් තද පාටින් අපි නිර්මාණය කරනවා නම් අපිට බොහෝ දුරට අපේ අර මහත ගතිය පෙන්වීම අඩුවට අපිට පෙන්ව ගන්න පුළුවන්. නිශාන්ති රත්නායක මැහුම් අනන්තය තුලින් උගලන්ට ගොඩාක් දේවල් මම උගලගේ ජීවිතයට වැදගත් වෙන දේවල් ඉදිරිපත් කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අපේ වෑයමත් සහ මගේ වෑයමත් ඒකයි. අපි හැමෝම කාන්තාව. අපි හැමෝම ලස්සනට ඉන්න ඕනේ. ලස්සන ලෝකේ තවත් ලස්සන කරන්න ලස්සන කාන්තාවකටම තමයි පුළුවන්. නිශාන්ති රත්නායක මැහුම් අනන්තය තුලින් මැහුම් කලාව වගේම මේ වගේ ජීවිතයට වැදගත් වන තවත් ගොඩාක් දේවල් අරගෙන අපි ඉස්සරහට එනවා. එතකන් හැමෝම ඉන්න ලස්සනට. ප්‍රවීණ මැහුම් උපදේශිකා නිශාන්ති රත්නායක මෙහෙවන ලංකාවේ අංක 1 මැහුම් පාඨමාලාව නුගේගොඩ රොටරි මහනුවර විස්ඩම් මීගමෝ ශිල්ප කිරිබත්ගොඩ වාසිනී කුරුණෑගල විද්‍යාලෝක පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවයේ BMICHED සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික දැනුම මුල සිටම නිවැරදිව ලබා ගන්න අදම අපහා එකතු වන්න යුගයේ මැහුම් තක්සලාව නිශාන්ති රත්නායක ඩ්‍රෙස් මේකින් ඇකඩමි වැඩි විස්තර සඳහා අමතන්න 077 29 880 77